අප තෙරුවන් සරණයි දහම් පාසලේ තුංග ශ්‍රේණයේ පුංචි දුව ලටයි පුංචි පුතා ලටයි අපි පස්සනි පාඩම කියල දෙඩ ලැස්ති වෙන්නේ ඔකක්ද පුතේ පාඩමේ නම සඳහා දෙසීම කියන පාඩම සඳහම් දෙසීම කියන පාඩම අප මීට කලින් පාඩමෙන් කතා අකලා ඉගෙන ගත්තා අපේ බෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම ගැන ඊට පස්ස අපි පස්වෙනි පාඩමෙන් ඉගෙන ගන්නේ ඒ බුද්ධත්වයට පත්වෙ අවබෝධ කරගත්ත සියලුවම දරමය දේශනා කරීමට ආරම්ම කරපු ආකාරයට ගැන අපි ඉගෙන ගණ්ඩ යන්නේ ධර්මය දේශනා කරන්නට ආරම්භ කළක් බලන්න කොන්්ඩං්ඥ පප්ප බාද්ධිය මහානාම අල්සජී කියන මේ පස් දෙනාට තමයි පස් වග අවසන්ට තමයි පළවෙනිටම ධර්මය දේශනා කළේ. දෙව්‍ය ලෝකයේ දෙවිවරුන්ට මේ ධර්මය දේශනා කනකොට ඇහුනලු ඉතින් පතිේ අපේ විස්තරය කතා කරමු ට අපිට තවත් ගොඩක්තේවල් දැනගන්න පුළුවන්කම ලැබේ අපි මීට කලින් පාඩමින් ඉගෙන ගත්තා අපේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වනා කියලා බුද්ධගයාවේ ශ්‍රීමහාබෝධීන් වහන්සේ අසලදී සියලූම කෙලෙස් නැති කරලා හැම්ම දෙයක් ගැන ම අවබෝධය ඇතිකරගෙන බුද්ධත්වයට පත්වනා කියලා පීගෙන ගත්තා අපි බලමු මේ පාඩමෙන් වුණ වද පිට ඉගෙන ගඩ තියෙන්න කියලා ඉතින් පුතේ යාලගේ පාඩම පෙරලගන්න පොතාරගෙන පාඩම පෙරලගන්න එතකොට මෙන්න මේ වගේ පාඩමක් තියෙනවා දහම් සඳහම් දෙසීම පස්වෙනි පාඩම සඳහම් දෙසීම කියන පාඩ මේ මෙන්න මෙහෙම තියෙනවා දුරජාණන් වන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සති හතක්ම බෝමැඩ අසළම ගත කලා පළමු සතියේදී තමන් අවබෝධ කරගත් ධර්මය මිනෙහි කරමින් කල් ගත කලා දෙවන සතියේදී බෝධීන් වහන්සේට මුහුණලා වැඩසිට බුදු බව ලපාගනීමේදී සෙවනදුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් බෝධීන් වහන්සේට ගෞුරව කලා උවන සතිය ගත කළේ බෝ මැඩ අසලම සක්මන් කරමිනුයි සිවුවන සතිය රුවන්ගේ වැඩසිටිමින් ධර්මය මෙනෙහි කලා ඔයිවිදිහට දීර්ග විස්තරයක් තියෙනවා අපි බලමු මේ පාඩම අපිට දැනගණ්ඩ තියන මතකතයාගණඩ තියන වැදගත්වෙන කරුණු මොනුවත කියලා පලන්න පළවිනිට තියන බුදුරජාණන් වහන්ේ බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ සති හතක්ම බෝ මැඩ අසල කත කලා සතිකීයක්ද පුතේ සති හතක් සති හතක් ගත කලා බුද්ධත්වයන් පස්සේ සති හතක් ගත කළ ඒ සති හත කොහොමද ගත කළේ මේ සතිහත අපි කියන්නේ සත් සතිය කියලා බුද්ධත්වයට පත් වනාට පස්සේ ධර්මය දේශනා කරන්න කලින් සති හතක් බෝධීන් වහන්සේ අසලත් පිවිධ ස්ථානවල බුදුරජාණන් වහන්සේ සති හතක් ගත කලා සති හතට තමයි අපි සත් සතිය කියලා කියන්න එතකේ සත් සතියෙන් පලවෙනි සතියේ පළවෙනි සතිය මොකද කරන්නේ තමන් අවබෝධ කරගත්ත ධර්මය මෙනෙහි කරමින් මේ බලන්න පළමු සතිය බෝරුකමුල වැඩ හිටිය තමන් අවබෝධ කරගත්ත ධර්මයමනෙහි කරමින් බෝධීන් වහන්සේ අසලම වැඩ හිටිය දවස් හතක් සතියක් කියන්නේ දවත් හතක්නෙ ඉතින් දවස් හතක් වැඩ හිටියා පලවෙනිම දවස් හත කොහෙද වැඩ හිටියේ බෝධීන් වහන්සේ අසලබෝධීන් වහන්සේ අසල පුතාලට මතක ඇති නේද ගාතාවක් අපි කියනව වන්දනා කන්නකොට පටමං බෝධි පල් ලංකං දුතියංච අනම්මිසං එහම කියලා ගාතාවක් ඉතින් ඒ ගාථාව තියන්නේත් මේ බෝධ බදුරජාණන් වහන්සේ කතකරපු හැටි පිළිබඳව ඊළඟට දෙනි සතිය දෙවන සතියේදී බෝධීන් වහන්සේට මුහුණලා වැඩසිට බුදු බව ලබා ගැනීමේදී සෙවන දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් බෝධීන් වහන්සේට ගෞුරව කලා ව දෙවනි සතිය කොතනද වැඩහිටියේ දෙවන සතියේ බෝධීන් වහන්සේට මුහුණලා වැඩසිට බුදු බව ලබා ගැනීමේදී සෙවන දුන් බෝධීන් වහන්සේ දෙස ඇපය නොහෙලා බලා සිටිමින් බෝධීන් වහන්සේට ගෞරව කළ මේකට කියන්න පුතේ අනිමිසලෝචන පූචාව කියලා. බුද්ධත්වයට පත්වෙන වෙලාවේදී තමන්ට සෙවන ලබාදුන්නේ තමන් ආරක්ෂා කළේ මේ බෝධීන් වහන්සේ ඒ නිසා දෙවනි සතියේදී දුරජාණන් වහන්සේ මොකද කරන්නේ බෝධීන් වහන්සේ තිහා ඇය නොහෙලා සතියක් බලාගෙන ඉන්න මේකට කියන්නේ අනිමිස ලෝචන පූචාව කියලා දෙවන සතියේ අනිමිස ලෝචන පූචාව සිදු කළ ඊළඟට තුන් වෙන සතිය තුන්ගෙන සතිය ගත කළේ බෝ මැඩ අසළම සක්මන් කරමින් පෝධීන් වහන්සේ අසල සක්මන් කරමින් වැඩ හිටිය ට කියන්නේ පරුවන් සක්මන කියලා පෝධීන් වහන්සේ අසල ඉඳලා වජරාසනය දක්වාසල ඉඳල පෝධීන් වහන්සේ දක්වා ඒ විදිහට වැඩම කලා වජරාසනය කියලා කියන්නේ බුද්ධත්වයට පත්වෙන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වැඩහිටපු ආසනයට ඉතින් බෝධීන් වහන්සේ අසළමු සක්මන් කරමින් වැඩ හිටිය මේ සක්මනට කියන විශේෂ නමක් තිේෙනවා මොකක් ද නම රුවන් සක්මන රුවන් සක්මන කරන්නේ මොන සතියද රුවන් සක්මන කරන්නේ තුන්වෙනි සතියේ හොඳයි ඊළඟට අපි බලමු හතරවෙනි සතිය සිව්වන සතියේ රුවන්ගේ වැඩ සිටිමින් ධර්මයම නෙහි කලාා සිව්ුවනි කියලා කියන්නේ හතරවෙනි කියන හතරවෙනි සතිය හිති රුවන්ගේ වැඩ සිටිමින් අත්තරංවලින් හැදනු කුටියක් තිබුණා ඒ කුටියේ වැඩ ඉඳමින් ධර්මය මෙනෙහි කළා කීවනි සතියද රුව කුටියය තුළ වැඩ ඉඳගෙන රුවන්ගේ තුළ වැඩ ඉඳගෙන ධර්මය මෙනෙහි කළේ හතරවෙනි සතියේ සිව්වෙනි සති ඊගට සති හතරක්ම බෝමවැඩ සමීපයහිම ගතකළ බුදුරජාණන් වහන්සේ පස්සන සතිය ගත කළේ අජපාල් නුග රුක මුයි සති හතරක්ම බෝධීන් වහන්සේ අසල තමයි වැඩ හිටිය හිට පස්සේ වහන්සේ පස්සෙන සතියේ අජපාල කියන නුගරුකමුලට වැඩිය අජපාල කියන නුගරුකමුල තමයි බුදුරජාණන් වහන්සේ පස්වනි සතියේ වැඩ හිටියේ හය වෙන සතිය කොඩක් වෙනස් සතියක් බලන්න මචලින්ද රුකමුල විමුක්ති සුවයෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ අයවනි සතිය වැඩහිටිය මුචලින්ද කියන නුගරුක මුචලින්ද කියන රුකමුල ඉතින් මුචලින්ද කියන රුකමුල වැඩඉන්න කොට මුචලින්ද කියන මහා නාගරාජය ඇවිල්ලා පෝධිසත්වයන් වහන්සේට තරන ගහගෙන රැකවරණය දුන්නලු කියලා හල තියෙනවා. ලොකුනාගේ කැවිල්ලා. ඒ සතියම ගොඩාක් වැස්ස නිසා මේ විදිහට පෙනය කරගෙන බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කල්ලා තියෙනවා. ඒ මොන සතියද හයවෙනි සතියමු මුචලින්ද නාගරාජයා බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළේ හයවෙනි සතියේ. හත්වෙනි සතිය හත්වෙනි සතිය රාජායතන කියන කිරිපලු රුකමුල පිමුක්ති සුවයිෙන් වැඩ සිටියා. අත්වනිසතියේ වැඩ සිටියේ රාජායතන කියන කිරිපළු රුකමුල පිමුක්ති සුවයෙන් වැඩ සිටිය. අපි නැවතවතාවක් බලමු බුදුරජාණන් වහන්සේ සත්සති ගත කළ එකොහොමද කියලා. පළවිනි සතිය බෝරුකමුල බෝධීන් වහන්සේ අසල දෙවනි සතිය මිසලෝචන පූචාව බෝධීන් වහන්සේ තිහා ඇසිපිය නොහෙලා බලා සිටීම තුංගෙන සති රුවන් සක්මන බෝධීන් වහන්සේ අසල සක්මන් කිරීම හතර වෙන සතියේ රුවන් ගේයි වැඩ සිටීම පස්සෙන සති අජපාල කියන නුක රුකමුල වැඩ සිටීම හය වෙන සතියේ මුචලින්ද රුකමුල වැඩ සිටීම මුචලින්ද නාග රාජය වෙල්ලා බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව සැපහීම හත්වනි සතියේ වැඩ හිටියේ රාජායතන කියන කිරිපලු රුකමුලාසල මුචලින්ද නම් නාගරාජයෙකු පැමිණ බුදුරදුන්ට වැසිසුළං ආදයෙන් වන පීඩා වලක්කාලූයේ හයවන සතියේදී හයවනි සතියද්දී තමයි මුචලින්ද කියන නාගරාජයවෙල්ලා ගැසි සුළංවලින් බුදුරජාණන් වහන්සේව ආරක්සා කලේ සත්සතිය ගත කිරීමෙන් පස්සේ නැවතත් අජපල් නුගරුකමුලට වැඩම කලා ආයත් වතාවක් සත් සතිගත කරලා අජපාල කියන නුගරුකමුලට බුදුරජාණන් වහන්සේ වැඩම කලා තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කවරකුට පළමුුව දේශනා කරන්නේ දැයි සිතුවා තමන් අවබෝධ කරගත්ත ධර්මය දැන් කාටද පලවෙනිටම දේශනා කරන්නේ කියලා හිතුවා ල්පනා එහෙ කල්පනා කලා එහෙම කල්පනා කරලා. ඒ සඳහා සුදුස්සන් ලෙස ආලාර කාලාම උද්ධකරාම පුත්ත යන තවුසන් තෝරාගත්තද ඒ වන විට ඔවුන් මියගොස් ඇති බව තැන ගත්තා. අපි ඉගනගත්තා මීට කලින් පාඩමේදී ගුරුවරු ගාවට ගහිල්ලා ඉගන ගත්තා කියලා. නේද කවතු ගුරුවරු භග්ගව, ආලාර කාලාම උද්දකරාම පුත්්ත කියන ගුරුවර. ඉතින් බුද්ධත්වයට පත් වනාට පස්සේ කාට්ටද පලවිනිටම බණ කියන්ඩ ඕන කිය කල්පනා කරනොකට මතක් වෙනවා. තමන් සත්‍යය හොයන කාලේදී තමන්ට උගන්නපු තමන්ට ගොඩක් දේවල් කියල දුන්න මේ ගුරුවරුන්ට ධර්මය දේශනා කරන්නට ඕන කියල. ඒත් මේ ආලාර කාලාම උද්ධකරාම පුත්්ත කියන ගුරුවරුන්ට බන කියන්න පුළුවන් වඋනාද පලවිනියටම නැහැ ඒට හේතුවොමකක්ද මේ අය පුුද්ධත්වයට පත්වෙන වෙලා වෙනකොට මියගිහිල්ලා හිටිය මැරිලා හිටියේ. එනිසා ඒ ආලාරකාලාම උද්දකරාම පුත්්ත කියන දෙන්නට බණ කියන්න්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන් පසු බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමම් සඳහා පස් වග තවසන් සොයා ැ සි පතනය බලා වැඩම කළා අප ගෙන ගත්තා දුස්කරක්්‍රියා කරන කාලේදී ගොඩක් උදව්කරපු උපස්ථාන කරපු පිරිසක් හිටියා කවුද කොන්්ඩ්්‍ය වප්ප බද්ධය මහානාම අස්සජි කියන පස්තිෙන මේ පස් දෙෙනට බණකියන්ඩ ඕන කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කොහෙද මේ අය වැඩත් මේ අයි හිටියේ වෙනකොට බර නැස ඉසි පතන ආරමි රජාණන් වහන්සේ පලවනීම ධර්ම දේශනාව කරන්න තමයි දැන් යන්න කාටද මේ ධර්මදේශනාව කරන්නේ පත් වගේ තවසන්ට තමයි ධර්මය දේශනා කරන්න දැන් සෝදානම් වෙෙන්න්නේ. එයයි ඉන්නේ බරනැස් නුවර ඉසි පතනාරාමෙන් සි පතනාරාමයට වඩින්ඩ පිටත්වෙලා බුදුරජාණන් වහන්සේ පිටත් වෙලා ගිය වඩින අතර මඟදී උපක නම් ආජීවකයකුද බුදුරදුන්ට මුණ ගැසුුණ බුදුරජාණන් වහන්සේට මඟදී හම්බ වෙනවා ආජීවකය ආජීවකය කම්බ වෙනවා එ ආජීවකය තමයි උපක කියන ආජීවකය උපක කියන ආජීවකයා මුණ ගැහිලා මේ උපක කියන ආජීවකයත් එක්ක කෙටි සංවාදයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ උපක කියන ආජීවකය තුමත් එක කතා කරකරන්නවා යොදුන් දහ අටක් පමණ මඟ ගෙවා ඉසිපතනයට වැඩමක ලබෝධීන් වහන්සේ ගාවඉදලා බරනැස්නුවර සිපතනා රාමයට යොදුන් කීයක් තිබුණද යොතුන් දහ අටක් තිබුණා මේ යොදුන් දහ අටම ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ බරනැස්නුවර සිපතනාරාමයට වැඩම කලා යුතුන් දහටක් ගෙවාගෙන බරනැෆ්නුවර විසිපතනාරාමයට වැඩම කළා ඒ අතර මගදි තමයි උපක කියන ආජීවකයාව මොුණගැහන්නේඒ ආජිවකයහනව ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරීම සංවරයි ඔබ වහන්සේ ඔබ වහන්සේගේ කුරුවරයා කවුද ඒ විදිහට විස්තරහනෝ මටගුරුවරෙක් නැහැ ම තමයි මේ සත්‍යවපෝධ කරගත්තේ මම බුද්ධ කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ උපක කියන ආජීවකයා අනන්ත ජින කියල තමයි බුදුරජාණන් වහන්සේ ව හඳුන්වන්නේ. හරි ඊට පස්සේ තැන් බුදුරජාණන් වහන්සේ යුදන් දහටක් ගෙවාගෙන පරණැස්නුවර සි පතනාරාමයට වඩිනවා. එදා ඇසල පුර පසුලොස්වක පොහෝ දිනය. ඇසල පොයේ දවසේ තමයි මේ වඩින්නේ පරනැස්නුවරරි සිපතනාරාමීට පඩින දවස ඇසල පෝය දවස. අපි මීට කලින් එකන ගත්ත ඇසල පොය දවසේ සිද්ධ වෙච්ච කොඩක් දේවල් ගැන. කුමාරයා කුස පිළිසිඳගත්තේ ඊට පස්සේ කුමාරයා ගිහික අත හැර ලගිය ඒ හැම දෙයක් ම වනේ ඇසල පොෝය දවසේ. ඊට පස්ස බරනැස් නුවරදී සිපතනාරාමේදී පළවෙනීම ධර්ම දේශනාව දැන් කරන්නට සූදා නම්බෙන්නේ ඒත් මොකක්ද වන පොය දවසක් ද ඇසලපොය දවසක්. බුදුරජාණන් වහන්සේ ඉස්සි පතනයේදී පස් වගතවසන්ට දම්සක් පැවතුම් සූතය දේශනා කළ පස් වග තවසන්ට බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කළා මොකක්ද පුතේ ස්සිපතනති ගදායේදී ඉසිපතනාරාමේදී පස් වග තවුසන්ට දේශනා කරපු පලවෙනිම සූත්‍ර දේශනාව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මොකක්ද තම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මේ දේශනාව තමයි පස් වග තවසන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බලන්න පස් වග තව්සෝ ධර්මය අහගෙනින්වා සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කර වහගෙන ඉන්නවා. ඉතිං මේ එම දේශනා වසා පළමුුව කොන්්ඩ්්‍ය තවසා සෝවාන්ගුණා. කොන්්ඩ්‍ය කියන තාපසතුමාට පුළුවන්ගුණා මේ සූත්‍ර දේශනා වැැහුවට පස්සේ සෝවාන් වෙන්න පළවිනිටම සෝවාන් වුණේ කවදේතකොට කොන්්ඩ්්‍ය තාපසතුමා පස්වක තවසන්ගෙන් එක තාපසෙක් තමයි කොන්්ඩ්ඥ තාපසතුමා දුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තමයි පලවෙනිියටම මේ පස් වග තව සන්ට දේශනා කරන්නේ. අනෙත්තාට සෝවාංුවෙන්ඩ ධර්මය අවබෝධ කරගන්න පැරිවෙනවා හැබැයි කොන්්ඩ්්‍ය තාපසතුමා ධර්මය අවබෝධ කරගත්තා සෝවාන් වුණ. ඒනම් පලවෙනිටම බුදු හාමුදුරුවන්ගෙන් බනාහල සෝවාං වනේ කවුද කොන්්ඩ්ඥ තාපසතුමා අනෙක් තවසන් සතර දෙනාත අනතුරුව සෝවාන් වුණ ඊට පස්සේ ක්‍රමයෙන් ඊට පස්සේ තමයි අනිත් හතරෙන වප්ප බදධිය මහනාම අස්සේජි කියන හතර දෙනා සෝවාන් වුනේ තවසන් පස් දෙනාම තවදුරටත් බන අසා රහත් වුණා තවත් බුදුරජාණන් වහන්සමේ පස් දෙනාටම බණකිව්ව බන කියලා සෝවාන් වෙලා හිටපු හතර දෙනා ආයිත් එතනිනුත් එහාට ධර්මය අවපෝධ කරගත්තා රහත් භාවයට පත්වනා එතැන් සිට අවුරුදු හතලිස් පහක් මුළුල්ලේම අපගේ සාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝක සත්තුවයා කෙරෙහි පතල මහා කරුණාවෙන් ධර්මේදේශනා කළා. එදා ඉඳ ලබුදු හාමුදුරුව අවුරුදු කීයක්ද ධර්මේදේශනා කළේ. අවුරුදු හතලිස් පහක් ලෝක මිනිස්සුන්ට දෙවියන්ට හැම දෙනාටම ධර්මේ දේශනා කළා කරුණාවෙන් තිනාටම ධර්මය දේශනා කළා අවුරුදු හතලි ස්පාක් එහෙම දේශනා කරනකොට මේ විදිහට එක ඒකා අයට පිහිට වනාා මහාකරුණාව. මේ ඉන්න පුතේ කිසාගෝතමී කියන මව දේවිය මේ දේවියගේ පුතා පුංචිකාලේ මිය යනවා. ඒ වෙලාවෙේදඒ පුතාව බේරලා දෙන්න කියලා දුකෙන් වේදනාවෙන් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගින් ඉල්ලනවා පුතාව සුවපත් කල්ල දෙඩ කියලා. ඒ වෙලාවෙේතියේ බුදුරජාණන් වහන්සේ මේ දේවයට බණ කියලා ධර්මය අවබෝධ කරවනවා. ඊට පස්සේ පටාචාරා කියල කෙනෙක් හිටියා. මේ පටාචාරා කියන කාන්තාවට දරුවෝ දෙනෙක් හිටිය. එ දරුවෝ දෙන්න, දරුවෙක් ඔකුස්ක් අරගෙන ගියා එක දරුවෙක් ගගේ ගාගෙන ගියා මේ දරුවෝ දෙන්නගේ තාත්තා නයෙක් ගහල මැරුණම් මිය ගියා ඒ වෙලාවේදී මේ පටාචාරාවට ගොඩක් දුක හිතිලා හැම දැනම දුවන්ඩ පටන්ගත්තා අවසානයේදී බදුහාම දුරෝගාවටාවට පස්සේ බදුදහාමුදුරුව බන්න කියලා ධර්මි අවබෝධ කළා දේවදත්ත කිය හාමුදුරු කෙනෙක් හෙඩියා ය දේවදත්ත කියන හාමුදුරුව මේ විදිහට රාපෝවල ගොටා ක්‍රා කල ගිරි දාසයක් පෝල ඇතිෙක්වේ වුව බුදුරජාණන් වහන්සේ පාගලා මරවන්න පාගල මරන් බුදුහාමුදුරුවන්ව පාගල මැරු එනහැ මේ නාලාගිරි කියන ඇතා බුදුහාමුදුරුවෝ ගාව ටැවිල්ල මේ විදිහට වැදා විදිහට ගොඩාක් දේවල් බුදු හාමුදුරුව අතින් සිද්ධ වුණා බුදුහාමුදුරෝ සිද්ධ කළා අවුරුදු හතලිස් පහත් බණකිව්ව පලවෙනියටම දේශනා කළේ මොකක්ද වන සූතර දේශනාවද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කොහෙදීද දේශනා කළේ බරණැස්ස සිපතනා රාමේදී කාටද දේශනා කළේ පස් වග මහනුන්ට පලවෙනියටටම සෝවා වනේ දම්සක් පැවතුම් සත සෝවාන් වුුණේ කවුද හොන් න්න තාපසතුමා. අපි දහම් පාසලේදී බුදු හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් ඉගෙනගෙන ඒවා හොඳින් පිළිපද හොඳ ළමයින්වීමට උත්සාහ කරමු. එතකොට අපි දහම් පාසලට ඇවිල්ල ඉගෙන ගන්නන්නේ මුුණවද එදා ඉසිපතන මිගදායෙන් ආරම්භ කරපු බුදුහාමුදුරුවෝ ලෝකේ හැම දෙනාටම දේශනා කරපු ධර්මයේ තියෙන දේවල් තමයි ඉගෙන ගන්නේ හොඳ ළමයි වඩ හොඳ දරුවෝවෙඩ ොඩක් දේවල් බුදු හාමුදුරෝ දේශනා කරලා තියනවා. ඒ දේවල් තමයි දහම් පාසලට ඇවිල්ල අපි ඉගෙන ගන්න හොඳයි ආෙත් මේ පාඩම බලන්න දකොට තවත් මතකතියා ඕන දේවල් අමතක වෙච්ච දේවල් මතක තියාගන්න පුළුවන් ඉතින් පොතේ ක්‍රියාකාරකම් කියන කොටස බලන්න තරවන්ගේ පොතේ තියෙනවා ක්‍රියාකාරකම් කියල කොටසක් බලන්න පලවෙනි ප්‍රශ්න මොකක්ද කියලා ුදුරජාණන් වහන්සේ පළමු ධර්මදේශනාව පැවැත්වූයේ කොහෙදීද කොහෙදීද පළවෙනියටටම ධර්ම දේශනා කළේ බරණැස් නුවර සිපාතනාරාමේදී පළමෝ සෝවන් වූ තාපසතුමා කවරෙක් ද කොන්්ඩ්‍ය තාපසතුමා බුදුරදුන් ප්‍රථම ධර්මදේශනාව පැවැත්වූ අයුරු චිත්‍රයට නගන් ඊළඟ ප්‍රශ්නය තමයි ලස්සන චිත්‍රයක් අඳින් ඕන බුදුරජාණන් වහන්සේ පළවෙනිම ධර්මදේශනාව සිදුකිරීම සම්බන්ධව දරුවන්ගේ පොතෙත් තියෙනවා ඉඩමතරව මේකත් බලන්න පුළුවන්. මේක බලලා හොඳ ලස්සන චිත්‍රයක් කඳින්ට ඕන. ඉතින් නීට පස්සේ අපි තවත් ප්‍රශ්න කීපයක් බල. අපි එකෙන ගත්තනෙ ගොඩක් දේවල් සත්සතිය ගත කිරීමෙන් අනතුරව බදුරදුන් කුමක් කළේද සත්සතිය ගත කරලා මොකද කළේ. කාටද? ධර්මේ දශනා කරන්න ඕන කියලා කල්පනා කල්ලා බැලවා. එහිදී බුදුරදුන් කුමන කරුණක් ගැන සිත යොමු කළේද මොකක්ද මන කරුණක් ගැ සිත යොමු කළේ බර්මේ දේශනා කිරීම තම්බන්ධ පළමු ධර්ම දේශනාව කිරීමට සුදු සු ෙස සිතුුවේ කවුරුන්ද. පළවෙනිටම කල්පනාවනේ කවුරු ගැනද ආලාර කාලාම උද්දක රාම පුත්්ත කියන ගුරුවරු ඒ අනුව තෝරාගත්තේ කවුරුන්ද ඒ අය මිය ගිහිල්ල හිටියයන්නේ ඒ නිසා පලවෙනිටම තෝර ගත්තය කවුද පස් වගත අවුසො කොන්ඩ්‍ය වප්පත්තිය මහානාම අත්රජි කියන පස්සු දෙනාව තමයි තෝර ගත්තේ. පස් වග තවසන් සොයා බුදුරදුන් වැඩම කළේ කිනම් ප්‍රදේශයටද. බරනැස්නුවරට තමයි වැඩී වඩින් අතරතුරදී බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණ කවුද උපක කියන ආජීවක තුමා කවුද උපක ආජීවක තුමා. බදදුරදුන් කළ පළමු දහම් දෙසුම කුමන නමකින් හෙඳින් වේද දම්සක් පැවතුම් සූතර දේශනාව පළවෙනියටම දේශනා කරපු සූත්‍ර දේශනාව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. මෙම පාඩමින් අපට ලබාගතහැකි ආදර්ශ මොනවාද අපිට ගණ්ඩ පුළුවන් ආදර්ශ තමයි. අපි සත්සති ගත කර නැමලාවේද. කළගුණ සැලකීම ඊට පස්සේ ගුරුවෝරුන්ට සැලකීම ගරුවරුන්ට ෞරවේ දැක්වීම නිසා තමයි බුදුහාමුදුරුව පලවෙනියටම ගුරුවරුන්ට බණ කියන්ද කල්පනා කළේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පයින්ම වැඩම කළ යම්කිසි දෙයක් කරන්න තියෙනකොට හොඳ උත්සාහයෙන් ඒදේ කණ්ඩුවන් උන්හන්සේ පයින්ම එසි පතනාරාමයට වැඩම කලා තමයි ධර්මේ දේශනා කළේ. බෝධීන් වහන්සේ දිහා සතියක් ඇසිපිය නොහෙලා බලාහිටිය තමන් බුද්ධත්වයට පත්වන වෙලාවේ තමන්ට දව් වෙච්ච නිසා ඉතින් ඒ වගේ ආදර්ස ගොඩක් මේ පාඩමින් අපිට ගෙනගන්න පුළුවන් කතා කරන්න පුළුවන් හොඳ එහෙමනම් ඊළඟට අපි හයවෙනි පාඩමි ගෙන ගනිමු මේ පාඩම නැවත වතාවක් බලන්න එතකොට ඔබට තවත් මතක තියාග්ඩෝනේ කරුණු මතක තියාගන්න පුළුවන් එහමනම් ඊළඟ පාඩමින් තවත් දේවල්ලේ ගැෙන ගනිමු මේ පාඩමින් මේ පාඩම අපි ನಿಮಾಕರಮು ತಿರುವು ಸರಣ